ඒත් එක්කම එතුමා අවසානයේදී කිව්වා සමහර වෙලාවට මේ කාබනික පොහොර රසායනික පොහොර ආනයනය කිරීමේ තීරණය වෙනස් කරයිද දන්නේ නැහැ කියලා. ගරු කතානායකතුමනි මම අහන්න කැමති චමල් රාජපක්ෂ ඇමතුමා තියෙනවා මහින්ද රාජපක්ෂ සමා වෙන්න. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අස්සනෙන් ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා සියලු බැංකුවල සියලු ප්‍රධාන විදායක නිලධාරීන්ට. ඒ නිවේදනය මම සභාගත කරන්න කැමති. ඒ නිවේදනයේ කියනවා දැන් මේ අවස්ථාවේ ඉඳලා අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා මම පරිගණකයෙන් ඒ ගැසට් එක ඩවුන්ලෝඩ් කරගන්න උත්සාහ කරාට ගැසට් එක පරිගණකයේ නැහැ ඉන්ටර්නෙට් එකේ නැහැ මේක කියනවා මේ මෙච්චර මෙතෙක් තහනම් කරලා තිබු නොයෙකුත් රසායනික පොහොර ආනයනය කිරීම අගෝස්තු පළවෙනිදා ඉඳලා ඉවත් කරලා තියෙනවා කියලා ඒ වෙනුවට එය ලයිසන් එකක් යටතේ ගේන්න පුළුවන් කියලා. එතකොට මම කතානායකතුමනි ඒ ඉම්පෝර්ට් ඇන් එක්ස්පෝර්ට් කන්ට්‍රෝල් ඇක්ට් එකේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ අස්සන 90. එතකොට මේක ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ පොඩක් ඉන ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ සිංහල එකක් නෑ. මේකේ තියෙන්නේ HS කෝඩ් නම්බරේ 31.2 කියන එක යටතේ මිනරල් ඇන් කෙමිකල් ෆර්ටිලයිසර්. ඊළඟට තියෙන්නේ මිනරල් ඇන් කෙමිකල් ෆර්ටිලයිසර් ෆොස්ෆැටික් මිනරල් ඕ කෙමිකල් ෆර්ටිලයිසර් පොටෑසික් කියලා තියෙනවා. ඒක අපි සිංහලට පරිවර්තනය කරොතින් එහෙම ඒක කියන්නේ නයිට්‍රජනීය ඛනිජමය හෝ රසායනික පොහොර. එතකොට ෆොස්ෆැටික ඛනිජමය හෝ රසායනික පොහොර. එතකොට මේක ඉතාමත්ම පැහැදිලිව කියනවා ඒ කියන්නේ නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් යන මූලද්‍රව්‍යයන්ගෙන් දෙවර්ගයක් තුන් වර්ගයක් අඩංගු ඛනිජමය හෝ රසායනික පොහොර වර්ග. හරි. ඒවා මේ තහනම් කරලා තිබිච්ච ලයිස්තුවෙන් එළියට අරගෙන ගියා. ඉතින් මම කැමති ගරු මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිතුමා වෙනුවෙන් ඊළඟ කතාව කරන රජයේ ඇමතිවරයෙක්ගෙන් මේකට පිළිතුරක් ලබා ගන්න. ඒ කියන්නේ මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම කිව්වා මම මේක කිසිසේත්ම රිවර්ස් කරන්නේ නැහැ. මම මේ රසායනික පොහොර ආනයනය දැඩිව ක්‍රියාත්මක කරනවා. අපි කවුරුත් විශ්වාස කරනවා ඛනිජමය පොහොර මිනරල් ෆර්ටිලයිසර් එහෙමත් නැත්නම් කාබනික පොහොර අවශ්‍යයි. ඒක ඒ වෙනස් වීම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. නමුත් ගැටලුව තිබුණේ මේ වහාම මේක ක්‍රියාත්මක කිරීම හරහා ගොවි මහත්වරුන්ට සහ සාමාන්‍ය පාරිභෝගිකයන්ට ඇති උද්ගත වෙලා තිබිච්ච ගැටලුව. ඉතින් මම අහන්න කැමති මේ රිවර්ස් කිරීම සම්බන්ධයෙන් මෙහෙම කරලා තියෙනවද? එහෙමත් නැත්නම් මේ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට ඇරලා තියෙන ලියුම ව්‍යාජයක්ද කියනක සම්බන්ධයෙන් විග්‍රහයක් කරයි කියලා.